මේ මූදකාදනේ හැමදාම කඩාගෙන එනවා අපි මන්තිල ඡන්ද ඉල්ලන්නේ නෝ එනේ ගානේ කියන්නේ මේක හදලා දෙන්නම් ගල් බැම්ම දාලා දෙන්නම් හැමදාම මේ බැම්ම දාලා දෙන්නම් කියලා තමයි කියන්නේ නමුත් තාම කවුරුත් ඒක කෙරුවේ නැහැනේ අපේ ජනාධිපතිතුමාට කියන්න මේක හදලා දෙන්න කියලා අපි මේ පල්ලිය දේවස්ථානයක මංගල්‍යයක් ගන්න විදියන්නේ මේ පාඩුව මේ බලන්න හැම තැනම කඩාගෙන යන හැම තැනම ගල් තියෙන්නේ ඔටු වෙලා අපේ ජනතාව ජීවත් වෙන්නේ මෙතන මෙතන ලොකු තොටු පොළ මේ තොටු පොළ මේ 90 මෙතන රස්සා කරන්න අපිට බෑ අපි ඉන්නවා මෙතන 200ක් 250ක් විතර ඉතින් එහෙයින්ද ජනාධිපතිතුමාට කියන්නේ අපි මේ තොටු පොළ වැඳලා කියන්නේ මේ තොටු පොළ අපිට හදලා දෙන්න කියලා නැත්නම් අපිට අපේ දරුවෙක් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ ඒක අපිට හරි කනගාටුවක් ඒ නිසා ආයෙත් මම වැඳලා කියන්නේ ජනාධිපතිතුමනි මේ අපිට මේ ගල් බැම්ම දාලා දෙන්න මොකද වාරකම් ගන්න තව මාස 3යි තියෙන්නේ මේ මාස 3 ඇතුළු කර මේක කෙරුණ නැත්නම් අපිට ජීවත් වෙන්න හම්බෙන්නේම නැහැ අපිට මැතිඅමතුරු මේ තෙන්ට ඒවල වැඩක් නැහැ කීප වතාවක් ආවා ඇවිල්ලා බල බල යනවා ජනාධිපතිතුමාට ඇවිල්ලා සහනියක් කරලා ඇවිල්ලා බලන්න කියන්නේ මේක නාත්තන් දියාසනේ උතුරු මුතු කරුව 510 ගාමසේ කොට්ටාසේ තියෙන ගල් බැම්ම අපි ජීවත් වෙන්නේ මේකේ මේක කඩලා ගියොත් ජීවත් වෙන්න විදියන්නේ ඉතින් කිසි දෙයක් අපි ජනාධිපතිතුමාන් ඉල්ලන්නේ ජනාධිපතිතුමා කියනවා රට සංවර්ධනය කරන්න ඕන කියලා වරායවල් හදනවා ඒවා මේවා යදුවට වැඩක් නැහැ මේ පොඩි වරායවල් හදලා දෙන්න කවුරුත් නැහැ ලොකුවට වරායවල් යදුවට අපේ පොඩි මිනිස්සු යන්න තැනක් නැහැ තව මාස දෙකක් තුනක් නැහැ වාරගම් ගාපු ගමන් අපි කොහෙද රස්සාව කරන්නේ ඔබතුමාලට පේන වැඩි අපි කොහෙද මේ විදුල දුක මංගල්‍ය ඉවරලා ගෙදර ගිහිල්ලා බත් ටිකක් කන්න තැන තීමක් නැහැ බෝට්ටු වැදෑද කොලම් කර කර ඉන්නවනේ වැස්සෙ තෙමිදෙන ජනාධිපතිතුමා මේවා දන්නේ නැති වැඩි දන්නවද දන්නේ නැද්ද දන්නේ අපේ අපේ මන්ත්‍රීතුමාලා කියනවා හෙට දානවා අනිද්දා දානවා ඡන්ද ගද්දි ගල් බැම්මි දැම්ම මෙතන 200ක් විතර මේත් එක ගල් බැම්මක තාම වැටුන්නේ නැහැ තාම එක ගලක් ගියන්න බැරුව ගියා එක මන්ත්‍රී කෙනෙක්ටවත් ඒ මුට්ටේ වරායක් දාපු තැන ඉඳන් දාගෙන තමයි මේ මූත කාලේ වෙන්න ගත්තේ උග හේතුවෙන් පුස්සන් දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු සිරු දිනම් ඇවිල්ලා මේක කියලා බලනවා ඊට පස්සේ කියනවා මේක අපි විසඳුමක් දෙනවා ගල් බැම්මක් දානවා කියලා යනවා ආයෙත් ඡන්දයක් කියනවා තමයි මාත්‍යා මොකද හේතුව ඒ කන්ටි ඡන්ද ගන්න විතරයි එන්නේ මොකද සංවර්ධනයක් කිසිම දෙයක් කරන්නේ නැහැ මේ පිළිවෙතේ